ධම්මානුපස්සන එන්නේ ධර්මය දකින්න අවබෝධ කරගන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණයි. සදහවත් කාරුණික පින්වත්නි, දැන් අපි සූදානම් වෙන්නේ බෞද්ධ රූපවාහිනිය සෑම සඳුදාවකම පෙරවරුෙහි ඔබ වෙත තිලින කරනු ලබන ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් එකතු වන්න. මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව බොහෝ දෙනා නරඹන, බොහෝ දෙනා ප්‍රිය කරන වැඩසටහනක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම දේශීය වශයෙන්ද විදේශීය වශයෙන්ද වාසය කරන පින්වතුන් බොහෝ දෙනා මේ වැඩසටහනට දායකත්වය දරමින් මේ ධර්ම දානමය කුසලය සිදු කරන්නට වෑයම් කරනවා. බොහෝ දෙනාගේ සිත්වල තියෙන සැක සංකා විචිකිච්ඡාවන් දුරු කරන්නට සමත් වෙච්ච බොහොම ප්‍රායෝගික වැඩසටහනක් බවට අපේ මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව පත් වෙලා තිබෙනවා. ඉතින් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ අපි හැම දෙනාගේම ජීවිතයට බලපාන විශේෂ සංයෝජන ධර්මයක් වන උද්ධච්ච කියන සංයෝජනය පිළිබඳව සාකච්ඡා කරන්න. ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව සමගින් දිගින් දිගටම සම්බන්ධ වෙච්ච පින්වතුන් දන්නවා අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ සත්වයා සසරට බැඳලා තබන්නට හේතු වන ප්‍රධාන සිතිවිලි 10ක් හෙවත් දස සංයෝජනයන් පිළිබඳව කියලා. ඉතින් දස සංයෝජනයන් අතරේ අරහත් ඵලය තුලින් ප්‍රහාණය කරන්නට යෙදෙන සංයෝජන උද්ධම්භාගීය සංයෝජන හැටියට අපි හඳුන්වන ඒ සංයෝජන අතරේ උද්ධච්ච කියන සංයෝජනය තමයි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉසිරිත් පරිදි අද ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරලා ඔබට අපට ඇති වෙන දහම් ගැටලු ප්‍රශ්න විසඳන්න පිළිතුරු ලබා දෙන්න තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය ඔබ අප කෙරෙහි කරුණාවෙන් බෙදා දෙන්නට සූදානම් වැඩ සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති, ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති, විචිත්‍ර ධර්ම කථික, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, කර්මස්ථානාචාර්ය, අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ ඉතාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා අපේ හාමුදුරනේ. අපේ හාමුදුරනේ අපි අද සාකච්ඡාවට බඳුන් කරන්න බලාපොරොත්තු වෙන්නේ උද්දච්ච සංයෝජන ධර්මයේ පිළිබඳව. අපි දන්නවා අපි හාන්නේ පංච නීවරණ ධර්මයන් තුලත් කියවෙන විග්‍රහ වෙන නීවරණ ධර්මයක් තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. ඒතර දස සංයෝජන ධර්ම හඳුන්වන තැනදී මේ කියන සංයෝජන ධර්මය හඳුන්වනවා. එතන උද්දච්ච කියන නමින් විතරයි හඳුන්වන්නේ. අපි හඳුන්වන්නේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගැනීම වශයෙන් උද්දච්ච සංයෝජනය ගැන කෙටි හැඳින්වීමක් සිදු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට අද අපේ සාකච්ඡාවට අපි බඳුන් කරන්නේ දස සංයෝජන අතුරෙන් උද්දච්ච සංයෝජනය පිළිබඳව. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම සිහිපත් කළා අපි මේ උද්දච්ච නීවරණය පිළිබඳව මීට කලින් කතා කළා. එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒ නීවරණයම තමයි එතන ආවරණයක්, මෙතන බැඳීමක්. එහෙමයි කෙසේ වෙතත් මේ උද්දච්ච කියලා කියන්නේ නොසන්සුන්කම.
සිතෙහි විසිරිච්ච ස්වභාවය. ඉතින් මේ විසිරිච්ච ස්වභාවය තියාගෙන ස්වාමීන් වහන්ස අපිට කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මෙතනදී අපේ ශ්‍රාවකයන්ට විශේෂයෙන් පැහැදිලි කරන්න ඕන, දැන් අනාගාමී තත්වයටත් ගියාට පස්සෙත් මේ උද්දච්චය හිතේ ක්‍රියාත්මක වෙනවා. හිතේ ක්‍රියාත්මක වෙනවා. එහෙමයි. ඒක බොහෝම සියුම් වශයෙන්, දැන් සාමාන්‍යයෙන් පුතත්ජන කෙනෙකුට තියෙන ස්වභාවය නෙවෙයි. ඒ වගේම සෝතාපන්න සකදාගාමි ඒ පුජ්‍යලයකට ඒ මාර්ගඵලලාභියෙකුට තියෙනටත් වඩා අනාගාමි මාර්ගඵලලාභියෙක්. ඉතින් ඒක එන්නේ ක්‍රමානුකූලව සියුම් වීගෙන යනවා. සියුම් වීගෙන යනවා. මෙතන ස්වාමීන් වහන්සේ නිවන දක්වාම මේ උද්දච්චය පවතිනවා කියලා කියන්නේ මේක සාමාන්‍ය පුතත්ජන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. එහෙමයි. අපි මෙතන කලිනුත් එක මතක් කරලා තියෙනවා, මට මතක් වෙන්නේම අනුරුද්ධ මහරහතන් වහන්සේ. එහෙමයි. අනුරුද්ධ මහරහතන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ, නමුත් නිවන් අවබෝධ කරලා තිබුණේ නැහැ. ඉතින් උන් දිවස් ඇත්තන්ගෙන් අග්‍ර තානාන්තර ලැබු උත්තමයානේ. එහෙමයි. මේ ස්වාමීන් වහන්සේ පවා දවසක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට වදාළේ, ඉතින් මට ආත්ම දහසක් දිවසින් දකින්න පුළුවන්. ඊළඟට මට හොඳට වීරිය තියෙනවා, මගේ සිහිය තියෙනවා. ඒ තාම මට ආශ්‍රව නැති කරන්න බැරි වුණා. ඒ වෙලාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළේ පින්වත් අනුරුද්ධයන් වහන්සේ, ඔබ වහන්සේගේ හිතේ මේ වෙලාවේ තාම සියුම් වශයෙන් මේ සංයෝජන පවතිනවා. එහෙමයි. ඒ මොකද දැන් දිවසින් ආත්ම දහසක් බලන්න පුළුවන් කියලා ඒ කියනකොට මෙතන මාන්නේ තාම සෙවුම් වශයෙන් තියෙනවා. ඊළඟට මගේ වීරිය හොඳයි, මගේ සතිය හොඳයි, මට මේක පුළුවන්, මගේ මේ ශක්තිය තියෙනවා. ඔය තියෙනවා තියෙනවා කියන එක තුල ඔන්න ඔය නසන්තුන්කම තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ උද්දච්චය තියෙනවා. ඒක අපි සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නත් බෑ. අවසර අපේ යන්නේ දැන් මෙහෙම මම ප්‍රශ්නයක් ඇහුවොත්, දැන් කවුරු හරි කෙනෙක් තමන් ගාව තියෙන සීලයක් ගැන හෝ තමන් භාවනාවෙන් කිසියම් දියුණුවකට පත්වීම පිළිබඳව හෝ කිසියම් සතුටක් ඇති කරගන්නවා. ඒ සතුට ඇති කරගෙන තව කෙනෙක් එක්ක ඒක කියනවා. එතකොට එහෙම කීමත් අකුසලයක්ද? එහෙම නැත්නම් අකුසලයක් නොවේ කොහොමද එහෙම ප්‍රකාශයක් කරනවා නම් කරන්නේ? සමනත් එතන දැන් අපි කෙනෙක් සිල් ගුණ පුරන කෙනෙක්, ඒ සීලය ගැන ප්‍රකාශනයක් කරනවා නම් එහෙම සතුටෙන් අකුසලයක්ම වෙන්නේ නැහැ. එහෙමයි. එතන චේතනාව තමයි සමනත්. මේක බොහෝම සියුම් වශයෙන් වංචනික ධර්මයක්. තාම සියුම්. සමහරලාට තමන්ගේ සිල් ගුණය ගැන, තමන් ප්‍රතිපත්ති පුරන ආකාරය ගැන තමන්ගේ ශිෂ්‍යයන්ට, තමන්ගේ ශ්‍රාවකයන්ට මතක් කරනවා, මෙන්න මෙහෙමයි සිල් ගුණ පුරලා තියෙන්නේ කියලා. ඒක ඒ චේතනාව තිබුණොත් අනේ මං වගේ මේ ඇත්තමුත් මේ විදිහට සීල ගුණ පුරන්ඩ මගේ මේ කතාව උපකාරයක් වෙයි කියලා හිතාගෙන හුත් පිරිසුදු චේතනාවෙන් කිව්වොත් එතන කුසලයක්. එත නිරාමිෂ ප්‍රීතියෙන් නිරාමිෂ ප්‍රීතියෙන් සමහරට ඒ අයට ආදර්ශයක් පිණිස තමන්ගේ සිතේ පහළ වෙච්ච මේ මහා ප්‍රීතිය ප්‍රකාශ කිරීමක් වශයෙන් කළොත් එතන අකුසලයක් වෙන්නේ නැහැ. හැබැයි මොකද රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා ඒ වගේ උදාන ප්‍රකාශ කරලා තියෙනවා තමන්ට තියෙන හැකියාවන්නේ. පැහැදිලිවම ස්වාමීන් වහන්සේ දැන් උදාන පාළියේ තේරගතා පාළියේ ඒ තමන් වහන්සේලාගේ ඒ හැකියාවන් තමන් වහන්සේලා ලැබු සැනසිල්ල ප්‍රකාශ කරලා තියෙනවා. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට පුතත්ජන කෙනෙක් තමන්ගේ සිල්ගුණ ප්‍රකාශ කිරීමේදී ස්වාමීන් වහන්සේ වංචනිකව දන්නේම නැහැ, යාට සමහරට ටිකක් කැපී පෙන්න. ඊළඟට මාන්නෙන් ඒ වගේ ප්‍රකාශනයක් එළියට આવත් මෙතන චේතනාව තමයි. එහෙමයි. ඉතින් ඒ වගේ චේතනාවකින් කිව්වොත් ඒක අකුසල පාරචික වෙන්න පුළුවන්. හැබැයි කෙනෙකුට ආදර්ශයක් ගන්න නැත්නම් තමන්ගේ හිතේ පහළ වෙච්ච නිර්ආමිෂ සතුට ප්‍රකාශ කිරීම එතන නිවරණයක් හැටියට හිතන්න, සංයෝජනයක් හැටියට හිතන්න බෑ. එහෙමයි. නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ එතන ප්‍රකාශ කරේ මට මේ හැම එකම තියෙනවා. එතන පොඩි නොසන්සුන් භාවයක් තියෙනවා. නමුත් තාම බැරි වුණා මට. එහෙනම් මේ ආශ්‍රව නැති කරන්න. එතකොට ඒක සියුම් මාසේ මේ උද්දච්චය තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ උද්දච්චය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි අපි සාමාන්‍යයෙන් පුතත්ජන සිතක ඉඳලා ගත්තොත් හිතේ තියෙන මේ පසුතැවිල්ල. එහෙමයි.
මොකද මේ පසුත් ඇවිල්ල දැන් කුසල් කරගන්න බැරි වුණා, අකුසල් කරගත්තා කියන මෙන්න මේ කාරණාව කෙනෙක් දැන් සමහර කුසල් කරගන්න බැරි වුණා කියලා ඉතින් ඔන්න පසුත වෙනවා. මේක මේ මිනිස්සුන්ට තියෙන ලෙඩක්. කියන්නේ බෝවිත් නිකන් බෝ වෙන රෝගයක් වගේ හැම වෙලෙම දැන් සමහර වෙලාවට හොඳ දාහක් කරලා තියෙනවා. එහෙම. එක වරදයි එක අඩුපාඩුව වෙලා තියෙනවා. අර දහම අමතකයි මතක් වෙන්නේ හැම වෙලේම අර අඩුපාඩුව. එහෙම. දැන් අපි ලොකු පින්කමක් කළා වුණත් බලන්න. දැන් ලොකු පින්කමක් කරලා පුදුම මහන්සියක් වෙලා ඒක සංවිධානය කරලා හැබැයි ඒ පින්කම් අමතකයි. ඒ පින්කමේ මතක තියෙන කාලයක් ගෙල විච අඩුපාඩුව. එහෙම. ඒක මහා ඒ මහා පුදුම දෙයක් මේ පුතත්ජන සිතේ තියෙන මහා අවාසනාවන්ත ස්වභාවයක්. එහෙම. ඒ නිසා ඒ පසුතැවිල්ල නිසාම තමයි මොනම දෙයකට හරි තියෙන පසුතැවිල්ල නිසා තමයි මේ නොසන්තුතාවේ ඇති වෙන්නේ. ඇති වෙන්නේ. එහෙමයි. එතකොට අපි හඳුනන්නේ දැන් මේ පසුතැවිල්ල කියන එක ආරම්භයක් විදිහටවත් දැන් අපි හිතමු කාගේ හරි අතින් කිසියම් පවක් සිද්ධ වෙන සතෙක් මරුණ කියලා හිතමු. එතකොට ඒ සතා මැරීම පිළිබඳව එයාට හිතනකොට යම් කිසි පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒ පසුතැවිල්ලම පාදක කරගෙන එයාට නිවැරදි වෙන්න ඒක උපකාරයක් වෙන්නේ නැද්ද අපි හාඳුරන්නේ? මෙහෙම පසුතැවිල්ලක් ඇති වෙන දෙයක් දැන් වුණා නැවතම සමහර එහෙම පසුතැවිල්ලක් එයාට දැනෙන්නේ නැත්නම් මේ කරේ අපරාධයක් කියලා එයාට හැඟෙන්නේ නැත්නම් සමහරට එයා වැඩි වැඩියෙන් ඒ පැත්තට යමක් නරක දේවල් කරන්න පෙළඹෙන්න පුළුවන්. ඒතකොට පසුතැවිල්ලෙන් යම් කිසි හොඳ වාසියක් ගන්න බැරිද අපි හාඳුරන්නේ? අපේ ස්වාමීන් වහන්සේ ඊටාම මේ ශ්‍රාවකයන්ට බොහොම වැදගත් තැනකට ගෙනාවා. එහෙම. මොකද මේ එතන හොඳම තැනක් තමයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් පෙරදි කළා අමතක කර කර යනවා කියන්නේ ඒක නොකළ යුතු දෙයක්. මොකද එහෙමනම් හැමෝම පෙරදි කරයි, ආමතක කරයි, ආය වැරද්දක් කරයි, ආය අමතක කරයි. ඒක හරියන්නේ නැහැ. එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒක ඔය කෛරාටික කමට, කපටි කමට එහෙම යොදා ගන්නත් පුළුවන් සමහරව. එහෙමයි. වාසියට යොදා ගන්න. වාසියට. ඈ නමුත් ස්වාමීන් වහන්සේ මෙතන ඇත්තම ඇත්ත වශයෙන්ම අමතක කරන්නත් හොඳ නැහැ. එහෙම. පසුතැවෙන්නත් හොඳ නැහැ. ඒක අමතක කරන්නෙත් නැතුව පසුතැවෙන්නෙත් නැතුව ඒ වරද හැටියට තේරුම් ගන්න ඕනේ. හා මගේ ඇති මේ වගේ වරදක් වුණා. ඒක මේ බොරුවට ඇස් දෙක පියාගෙන අමතක කරලා දානවා කියලා එහෙම අමතක කරන්න බෑ. ඒක එහෙම කළොත් ඒක තමන්ටමයි අවාසිය. එහෙම. එහෙමනම් තමන්ගේ අතින් වරදක් වුණාම ආයත සංවරයේ පිටන් හා මගේ ඇති මේ වරද්ද වුණා. ඒක ආදීනවයේ දකින්න අවශ්‍ය වෙනවා නේද? ආදීනව දකින්න අවශ්‍ය වෙනවා. දැන් ස්වාමීන් වහන්සේලා අතර වුණත් බලන්න. ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේලා ඇවත් දෙසනවා. අපි මීට කලින් කතා කරා. එතකොට දැන් බලන්න. ඇවත් දෙසන තමන්ගේ සුළු වරදක් වුණාම තව උපසම්පදා භික්ෂුවකට මතක් කරනවා. පාපොච්චාරණය කරනවා මගේ අතින්. මේ වරද වුණා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වරද ඒ ස්වාමීන් වහන්සේට කිව්වයි කියලා මේ වරද නැති වෙන්නේ නැහැ. වරද කමා කිරීමක් නෙවෙයි නේද කරන්නේ. වරද කමා කිරීමක් කරන්නේ නැහැ බුද්ධ ශාසනය තුල. අපි එතන තෙරුවන් කමා කර ගන්නවා ඒ අපේ තියෙන සද්ධාවත් එක්ක. නමුත් වැරදි කර කර මේක වුණා සමා වෙන්න, මේක වුණා සමා වෙන්න කියලා එහෙම එහෙම අපෙන් දැන් බොහොම හොඳ තැනකට දැන් බොහෝ දෙනා හිතන දෙයක් තමයි ඔය ආගමික වැඩ කටයුතු කරද්දී සිතින් කයින් වචනින් දැනුවත් හෝ නොදැනුවත්ව කිසියම් වරදක් වුණා නම් සමා වෙන්න කියලා කායන වාචා චිත්තේන ගාථාවත් කියලා ඒක කිව්වට පස්සේ කරපු වැරදි ඔක්කොම අහෝසි වෙනවා කියන හැඟීමක් තියෙනවා මිනිස්සුන්ට අපේ හැඳරනේ. එහෙම වෙනවද? ඇත්තට එහෙම වෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. නමුත් ඒක හොඳ පුරුද්දක් අපේ දැන් අපේ අතින් අර. ඒකට එහෙම වෙන්නේ නැත්නම් අපි ඒක කියන්නේ අපේ. නෑ එතන ස්වාමීන් වහන්ස හොඳ නිහතමානී ගුණයක් වැඩෙනවා. එහෙමයි. තථාගතයන් වහන්සේ ඉදිරි අපිට නොදනුවත්තු හරි අපේ තියෙන අර හදවතේම තියෙන ප්‍රසාදය. එහෙමයි. අනේ අපෙන් කයින් වචනේ සිතින් දැන් අපි ස්වාමීන් වහන්ස වැඩි ඕන නැහැ. අපි ස්වාමීන් වහන්සේලා හැටියට අපි වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට වඳිනකොට අපේ වාක්‍ය බලන්නකෝ. එහෙමයි. ඒ වාක්‍ය ඉතින් අපි අන්තිම කොටස ගත්තොත් අපි අන්තිමට කියනවා ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්ති. එහෙමයි. ස්වාමීනි මගේ මේ ద్వාරත්‍රේන් මිච්ච යම්කිසි කයෙන් වචනෙන් සිතින් නොදනුවත්තු හරි වරදක් වුණා නම් ඒකට සමාව වෙන සේක්වා. ස්වාමීන් වහන්සේ අනිත් එක මේ සමාව ගැනීම ලොකු දෙයක්. එහෙමයි. මොකද මේ සමාව ගැන සමාව ගන්නවා කියන්නේ වරද වරදක් ලෙස පිළිගන්නවා. පිළිගන්නවා. මොකද එහෙම කෙනාට තමයි නිවැරදි වෙන්නත් පුළුවන්. නිවැරදි වෙන්නත් පුළුවන්. මොකද දැන් ස්වාමීනාත් මට ඔය මතක් වෙනවා ස්වාමීනාන්සේ සමාව ගැනීම ගැන කතා කරනකොට සෝරෙය්‍ය සිටුමා ගැන. දැන් බලන්න සෝරෙය්‍ය සිටුමා දවසක් යාම සවැත් නුවර හිටපු සිටු කෙනෙක්. එහෙම. ඉතින් මේ සිටුවරයා දවසක් එයාගේ යාළුවොත් එක්ක මේ නාන්න ගියා. එහෙම.
නාන්න යනකොට මහා කච්චායන මහරහතන් වහන්සේ පැම්පහසු වෙලා උන්වහන්සේ මේ සූර පොරවනවා අන්දනේ අඳිනවා. එහෙමයි. ඒ වෙලාවේ මේ කච්චායන මහරහතන් වහන්සේ හරිම රූමත් බොහොම ලස්සන කෙනෙක්. රන්වන් පැහැදිසිරු රක් තිබිච්ච මේ තිබිච්ච ස්වාමීන් වහන්සේ නම. එහෙමයි. මේ වෙලාවේ මේ සෝරේ සිටුතුමාට ලොකු පාපකාරී සිතුවිල්ලක් ඇති වෙනවා. මේ ඇඟ දැකලා මේ ශරීරය දැකලා මේ ස්වාමීන් වහන්සේගේ ශරීරය හරිම ලස්සනයි. මේ වගේම ශරීරයක් කරලා නෙවෙයි ස්වාභාවික සිරුර නේද අපි හන්නේ. ස්වාභාවික. නැත්තම් ඉතින් නානකොට හොදලා යනවනේ. එහෙමයි. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ දැන් මේ වගේ ලස්සන ශරීරයක් මගේ බිරිඳට තිබුණා නම් නැත්තම් මේ ස්වාමීන් වහන්සේ මගේ බිරිඳ වුණා නම් කියලා පාපකාරී සිතුවිල්ලක් ඇති වුණා. ඉතින් බලන්න මේ සිතුවිල්ලේ තියෙන භයානකකම නපුර මේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ එහෙම හිතනකොටම සෝරේ සිතානන් ස්ත්‍රියක් වඩටපත් වුණා. ඒක ප්‍රතිවිරුද්ධ කාරණේ ආට සිද්ධ වුණා. එයා හිතුවේ හාමුදුරු කාන්තාවක් කියලා එයාගේ බිරිඳ වෙනවා නම් හොඳයි කියලා. නමුත් එයාට කාන්තාවක් වෙන්න ඒ කර්ම බලවේගයේ ස්වභාවය. අනිත් පැත්තයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ දැන් සෝරේ සිතානන්ට මේක දැනුණා. දැන් පිරිසත් එක්ක නාන්න යන්න ලැජ්ජයි. පිරිසට නාන්න යන්න ඇරලා මේ සිටුතුමා වේගින් දුවගෙන ගියා පාරක් දිගේ. යනකොට ඉතින් ඔය ඒ කාලේ කරත්තනේ. ඉතින් මේ කරත්ත කාරයෙකුට කිව්වා අනේ මාව මේ ඔය මේ තක්ෂලාව පැත්තට අරයි යන්න. මේ සල්ලි තියනවද නැහැ. සල්ලි නෑ වංගාව. මගේ මේ මුද්දක් තියෙනවා. මේ මුද්ද තියාගෙන මාව එක්ක යන්න. ඒ වෙලාවේ මේක මේ ඇත්තම ලස්සන කතාවක්. එහෙමයි. ඉතින් අන්තිමට මේ ඒගොල්ලෝ මුද්ද ගත්තා. මුද්ද බාර ගන්නකොට දැක්කා මේක මේ බොහොම වටිනා මුද්දක්. එහෙමයි. ඉතින් තේරුම් ගත්තා මේ සිටු දේවිය දැන් සිටු තුමා කියන්න බෑ. දැන් සිටු දේවියා. එහෙමයි. ඉතින් එක් කරගෙන ගිහිල්ලා ඒ සිටු දේවියක් උනහට ඉන්න ඇති සිටු ඇඳුම් පිළි වලින් වෙන්නේ නැහැ. මොකද එක සැරේට ඇඳුම් මාරු කරගන්න අවකාශ ලැබුණේ නැහැ. ඔව් දැන් සමහරසන්නත් මේවයි. දැන් පිරිමි අය අඳින ඇඳුම් වගේ වද ගැහණු අයත් අඳිනවනේ. ඒ වගේ දත් නෝවා තියෙන්නත් ඇති. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ කොහොම හරි දැන් මේ මුද්ද පෙන්නුවාම හිතුව මේක මේ සිටුවරේගේ නිකන් සාමාන්‍ය දුප්පත් කෙනෙකුට මෙහෙම මුද්දක් තියෙන්න බෑ. මෙහෙම මුද්දක් තියෙන්න බෑ කියලා. ඉතින් මේ ගොල්ලෝ එක්කන් ගිහිල්ලා ඒ නගරයට එක්කන් ගිහිල්ලා ඒ නගරේ හිටපු සිටුතුමාට කිව්වා හොඳ සිටු දේවියක් අපි එක්කන් ආවා. විවාහපත් ඔබතුමාට විවාහපත් කරගන්න පුළුවන් කෝ. ඉතින් එතුමාත් කැමති වුණා. දැන් සෝරේය සිටු දේවියත් කල්පනා කළා. දැන් විච්ච විදි හොඳයි. දැන් කාටවත් කියන්නත් බෑනේ. එහෙම. එතන විවාහපත් වුණා. එහෙම. එතකොට දැන් සිතානන් වශයෙන් ඉන්න උට ළමයි දෙන්නයි ඊළඟට සිටු දේවිය වශයෙන් ඉන්න උට ළමයි දෙන්නයි. එහෙම. ඉතින් දැන් සෝරේ සිටානන්ගේ යාළුවෙක් දවසක් ගැල්වල නැගලා ඉතින් අර ඔය කියන නගරයට ආවා වෙළඳාම් පිණිස. දැන් මෙයා සෝරේ සිටුදුවේ හොඳට දන්නවා. දැන් මේ මගේ යාළුවේ. එහෙමයි. ඉතින් ගිහිල්ලා ඒ අර සෝරේ සිටුතුමාගේ පවුලේ කට්ටිය හොඳින් ඉන්නවද? එහෙමයි. ඒ වෙලාවක හරිම අවාසනාවන් සිදුවීමක් සිද්ධ වුණා. මේ මෙහෙම වෙන ආණ්ඩ කියලා අතුරු දහන් වුණා. ඉතින් දාන බාන ආදී පින්කම කරලා මේ දැන් එතුමා මරණයට පත් වුණා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඒ වෙලාවේ මේ සිටුදිව කිව්වා මේ ඉතින් මේ කතන්දරේ කිව්වා මෙන්න මෙහෙම දෙයක් මමයි ඒ සෝරේ ඉතින් මේ යාළුවාට පුදුම සංවේගයක්. ඒ වෙලාවේ යාළුවා කිව්වා ඉතින් එහෙමනම් ඔකට අපිට කච්චායන මහරහතන් වහන්සේගෙන් සමාව ගන්න තිබුණා. එහෙම. ඉතින් දැන් උත් ප්‍රමාද නැහැ. මොකද ඔකට මහා කුසලයක් දැන් මේ සාන්දුෂ්ටිකෝ මේ ජීවිතේම දැන් මේක විපාකයක් ලැබිලා තියෙනවා. ඒ නිසා අපි මහා කච්චායන ස්වාමීන් වහන්සේගෙන් සමාව ගමු. ඉතින් කච්චායන ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සමාවිල්ව උන්වහන්සේව මොකටද මගෙන් සමාව ගන්න. ඉතින් මේ සිටු දේවිය කිව්වනේ ස්වාමීනි මගේ අතින් මෙන්න මේ පාපකාරී සිතුවිල්ලක් මට ඇති වුණා. ඉතින් ඒ නිසා මට සමාව වෙන්න. ඉතින් මහා කච්චායන ස්වාමීන් වහන්සේ සමාව දුන්නා. සමාව දෙනකොටම මෙයා නැවත සිටුවරයා බවට පත් වුණා. දැන් එකම ජීවිතේ ඒ කාන්තාවක් හැටියට ළමයි දෙන්නයි පිරිමියෙක් හැටියට ළමයි දෙන්නයි තාත්ත කෙනෙක් හැටියට. ඉතින් සෝරේ සිතානන්ට දැන් ලොකු කලකිරීමක් ඇති වුණා. මේ ජීවිතයේ තියෙන ස්වභාවය තේරුණා. අනේ මොකද්ද මම මේ ගත කරපු කාලේ. එහෙමයි. ඉතින් පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. ඉතින් පැවිදි කළා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේලාත් ඉතින් ওই පුතත්ජන ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ. එහෙමයි. ඉතින් උන්වහන්සේලා මේ සෝරේ ස්වාමීන් වහන්සේගෙන් ඇවිල්ලා අහන ඔබ වහන්සේට දැන් දෙපැත්තෙම දරුවෝ ඉන්නවා. තාත්තා කෙනෙක් වශයෙන්මුත් දරුවෝ ඉන්නවා. එහෙමයි. අම්මා කෙනෙකුත් වශයෙන්මුත් දරුවෝ ඉන්නවා. ඔබ වහන්සේ ওই අම්මා කෙනෙක් වශයෙන් හිටපු කාලේ දරුවන්ට වැඩියෙන් ආදරේ තාත්තා කෙනෙක් වශයෙන් හිටපු කාලේ. එහෙමයි. ස්වාමීන් වහන්සේලාට ඉතින් ඕන හැමදේම ඕන ඉතින්. එහෙමයි.
මාත් අහන්නේ එක එක ප්‍රශ්න හඳුනාගන්නේ මේ වගේ. ඉතින් කොහොම හරි ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලා කිව්වා මේ ස්වාමීන් වහන්සේලාට මේ මේ සෝරේ ස්වාමීන් වහන්සේපා අම්මා කෙනෙක් වශයෙන් ඉන්න කාලේ ලැබිච්ච දරුවන්ට මම ගොඩක් ආදරේ ආදරේ ඉතින් මම සෙනෙහසනේ මම සෙනෙහස. ඉතින් දැන් කාලේ ගියා තව කාලයක් ගිහිල්ලා ආයෙත් මේ ප්‍රශ්නෙත් දවසක් වෙන හාමුදුරු කට්ටියක් ඇහුවා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ කිව්වා මම මොන දරුවන්ටවත් ආදරේ නැහැ. ඒකට උන්වහන්සේ නිකලස් වෙලා මහා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා. මම මෙතන සාමාන්‍යයෙන් කතාව කිව්වේ මේ කතාව සම්පූර්ණ කරන්න ඕන නිසා ඒක ඔක්කොම කිව්වා. එහෙම. නමුත් මෙතන හරි වැදගත් තැනක් තියෙනවා. බලන්න අර අපේ අතින් වරදක් වුණා නම් ස්වාමීන් වහන්සේ ඒ වරදට අපි සමාව ගැනීම ඉතාම වැදගත්. එහෙම. දැන් බලන්න අපේ සිංහල චාරිත්‍රවල ස්වාමීන් වහන්සේ අවුරුද්දකට සැරයක් වැඩි හිටියෝ දැන් ගෙදරක වුණත් දැන් මේ තමන් වැඩිහිටි සහෝදරයන්ට පවා අම්මා තාත්තට ඥාතීන්ට බුලත් අතක් දිල වැඳලා ඉතින් මගේ අතින් වරදක් වුණා නම් සමාවෙන්න තියවලු. තාම වටිනා ගුණ. දැන් ස්වාමින් වහන්සේලා වස් පවාරණය කරන මහා පවාරණය මහා පවාරණය සමාවගෙන ආ එතනදි ස්වාමින් වහන්සේ ඇත්තට තමන්ගේ තියෙන මගේ වරදක් තිබ්බනම් ඒ වරදවල් පෙන්වන්න මට මගේ අතින් මට සමාව දෙහුවනම් සැකයක් තියෙනව නම් හරි කියන්න කියලා කියනවා. අනුකම්පා කළා කියන්න කියලා. එතකොට ඉතින් එතකොට බලන්න සාන්ත මේ නිහතමානීත්වය මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න ලොකුම උපකාරයක්. එතකොට දැන් මේ සමාව ගැනීම බොහොම වටිනවා. දැන් දැන් ඔය පැරණි සමාව ගන්නවටත් වැඩිය හුදෙකලා මානය අඩු කර ගන්නට කරන ක්‍රියාකාරකමක් වගේ. ක්‍රියාකාරකමක් වගේ. අතර සාන්ත දැන් සමහර වෙලාවට දැන් පැරණි පොතපතේ තියෙනවානේ අම්මා තාත්තට අඩුපාඩුවක් වුණා නම් මම දැකලා තියෙනවා පරණ පොත්වල තියෙනවා මේ දැන් තමන්ගේ හිත හදාගන්න බැරි නම් සොහොනට ගිහිල්ලා හරි අම්මා තාත්තගෙන් සමාව ගන්න. ඉතින් සමාවක් ලැබෙන එකක් නෙවෙයි. නමුත් ඒකෙන් තමන්ගේ අර පසුතැවිල්ල නැති කරගන්න පුළුවන්. එහෙමයි. දැන් ඇත්තටම සාමනාත් එතන හරි බරපතල තත්වයක් තියෙන ආර්ය උපවාදී. එහෙමයි. රහතන් වහන්සේ නමකට අපි ආක්‍රෝෂ පරිභව කරලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් නිවන් අවබෝධ කරගන්නවත් බෑනේ. අපි හන්නේ දැන් ඒ වගේ සිද්ධියක් උනේ අර රහතන් වහන්සේ නමකකට අර වගේ කතාවක් කියපු නිසාද නැත්නම් අද සමාවෙන්න ඕන මම මේ ප්‍රශ්නේ ඇහුවට. දැන් අද කාලෙත් සමහර විට ගිහියෝ හාමුදුරුවෝ දැකලා ඔය වගේ සිතුවිලිත් ඇති කර ගන්නවා ඇතිනේ අපි හන්නේ. එතකොට මේ ලස්සන හාමුදුරුවෝ දැකලා අනේ මගේ මහත්ය වුණා නම් නෝන වුණා නම් හොඳයි කියලා හිතන අවස්ථාවලුත් ඇතිනේ. ඒතර ඇයි ඒ අයට එහෙම පරිවර්තනයක් නොවෙන්නේ? නෑ ස්වාමිනාත් ඒතර ඇත්තරම දැන් එහෙම ස්වාමිනාත් හොඳ තැනක් මත ගෙනාවේ. එහෙමයි. දැන් ඇත්තටම එතනදී ස්වාමීන් වහන්සේ දේ ස්වාමීන් වහන්සේ මහා රහතන් වහන්සේ නමක් නම් අර වගේ ප්‍රතිපාකයක් ලැබෙන්න පුළුවන්. මේක දැන් සාමාන්‍ය පුත්තජන භික්ෂුවක් කෙරෙහි වුණත් එහෙම හිතනවා නම් ඒක මහා භයානක අකුසලයක්. මොකද බ්‍රහ්මචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් පිළිබඳව එහෙම සිතුවිල්ලක් ඇති වෙන එක ඇත්තට සුසු දෙයක් නෙවෙයි. එහෙමයි. දැන් මොකද ඒ කෙලෙස් ගති එහෙනම් මේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අපි මේ වගේ කා කෙරෙහිවත් කලකිරීලා වැඩක් නැහැ. ඇත්ත වශයෙන්ම මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ පින්කම් ඔය නොයෙක් දේවල් මේ කෙලෙස් එක්ක තමයි ගොඩක් දුරට යන්නේ. දැන් මට මේ ළඟදී දවසක එක මහත් එක්කේ කතාව අහලා මම හරි පුදුම වුණා. යම්කිසි ආයතනයක මහත්මෙක් අපි මේක කමන්නේ විවෘතව ඉතින් කිව්වට දෙයක් නැහැ. මේ මේ මහත්තයා ඉතින් බණට ආරාධනා කළා. එතුමා ධර්මයට බොහොම ලැබි කෙනෙක්. ඉතින් එතුමා ඉතින් අර ඒකලෝගේ ආයතනේ මේ දෙකේ ඉඳලා තුන දක්වා බණ කියලා අර නෝටිස් එකක් එම ගහලා. ඉතින් උදේ බණට ස්වාමීන් වහන්සේ එක්ක යන්නේ එතුමාම ආවා. ශාලා ආයතනය මම ආයතනේ නම කියන්න ආස නැහැ. ඉතින් බණට දැන් වඩම්මගෙන යන්න එනකොට ඉතින් නෝනලා කට්ටියක් ඉඳලා ඒක නෝනා කෙනෙක් අහනවලු මේ ටිකක් මේ තරුණම නෝනා කෙනෙකුත් නෙවෙයි. එහෙම. මේ ඩිවයිස් එක නෝනා කෙනෙක් අහනවලු ආද කවුද එන්නේ හාමුදුරුවෝ? නම කිව්වා මා දන්නේ නැහැ. හාමුදුරුවෝ ලස්සනයිද? එහෙම. එතකොට දැන් බණ හොඳයිද කියලා නෙමෙයි මේ ඇහුවේ. එහෙමයි. හාමුදුරුවෝ ලස්සනයිද කියලා. එහෙමයි. එතකොට බලන්න මේ කෙලස් කියන එක සාමාන්‍යහත කොච්චර භයානකද. අපි හන්නේ තරුණම කෙනෙක් නෙවෙයි කියලා ප්‍රකාශනයක් කළා. මොකද එහෙම නෑ ඒ එහෙම කරේ සාමාන්‍යහත ඒ මහත්යක් කිව්වා මට සාමාන්‍යහත දැන් අපි හිතමු සාමාන්‍ය තරුණ කෙනෙක් නම් හිතන්න පුළුවන්. නෑ අවුරුදු 20 25ක කෙනෙක් නම් අපිට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. ඉතින් අර නිකන් දන්න කමටවත් කියලා මේක දැන් තල තුනා කෙනෙක් කරපු ප්‍රකාශය ගැන තමයි මේ මහත්යරත් හරි පුදුම වෙලා වහන්සේම ගැන ප්‍රඥා දසකයේ වගේ ඉන්නේ ප්‍රඥා දසකයේ වගේ. ඉතින් මේ මහත්යා මේ මට කිව්වේ ස්වාමීන් වහන්සේ මේක මේකයි ස්වභාවය මේ මෙතන මේ මේ අර මෙතන ලොකු බණක් කියන්නේ සරල බණක්
කියන්න මොකද අර ඒකත් හේතු ගන්නන්න තමයි මහත්යේ කාරණේ කිව්වේ. ඉතින් නමුත් මම මේ වෙලාවේ කල්පනා කළා පුදුම දෙයක්. ඉතින් ඇත්තටම අහන්න ඕනේ හාමුදුරුවන්ගේ බණ හොඳයිද මේ එහෙමනේ අහන්න. එහෙමයි. ඒකට ස්වාමීන් වහන්සේ අපි තේරුම් ගන්න ඕනේ ඉතින් මේ ස්වභාවයේ අපි සෑම දෙයක්ම මේ පුතඥන ඩෝකේ හැටි ඉතින් කෙලෙස් එක්ක තමයි මේ ඔය සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒ නිසා අපි ඒ තේරුම් අරගෙන කටයුතු කරන්න මහන්සි ගන්නට ඕනේ. ඉතින් ඇත්තෙම කියනවා අපි දැන් කතා කරේ මේ සමාව ගැනීම. ඉතින් සමාව ගැනීම ඉතාම වටිනා දෙයක්. මොකද ඒකේ අපේ ගුණ වැඩෙන්න ලොකු උපකාරයක්. ස්වාමීන් වහන්සේලා හැමදාම තමන්ගේ ගුරුවරුන්ට වැඩිහිටියන්ට වඳිනකොට හැම මොහොතකම උදේට හවසට ඕකාස ద్వාරත්වයෙන් කතන් සබ්බන් අනේ අපේ මේ ద్వාරත්වයෙන් විච්ච වරදට සමාවන සේක්වා. මොකක් හරි වරදක් වුණා නම් එහෙමයි. එතන දැන් මේ අනතිමානී ගුණය ඉස්මතු වෙනවා වගේම අපේ හාඳුරනේ තමන් අතින් වරදක් වුණාය කියලා හිතලා ඒ සමාව ගැනීම තුළ මානසික වශයෙන් ලොකු නිදහසක් සැහැල්ලුවක් ඇති වෙනවා නේද අපේ හාඳුරනේ? පැහැදිලිවම සානති දැන් ඒක තමයි. එතන තමයි ඒක වටින්නේ. දැන් මේ පසුතැවීමනේ අපි දැන් මේ කතා කරේ. එහෙමයි. දැන් ඒ මානසික නිදහස ඒ සාමය හිතේ සැනසෙල්ල හදාගන්න තමයි අපි අ르දේ කරන්නේ. දැන් අර මිය පරලෝකේ අම්මා තාත්තගෙන් සොහනට ගිහිල්ලා සමාව ගත්තට ඒ සමාවක් ඉතින් දෙමව්පියොන්ට දෙන්න එහෙම ලැබෙන්නේ නැහැ. මොකද තමන්ගේ හිත හදාගන්න තමයි. රහතන් වහන්සේ නමකට ආක්‍රෝෂ පරිභව කළොත් ඒ උන්වහන්සේ ආධාන සිද්ධ වෙච්ච තැනට ගිහිල්ලා සමාව ගන්න කියලා නැත්තම් නිවන් දකින්නවත් බෑ කියනවා. හැබැයි මෙතන සාන තව පැත්තක් තියෙනවා. තව පැත්තක් තියෙනවා කියලා කියන්නේ අපි දැන් අපි සමාව ගන්නකොට මේ සත්පුරුෂයෝ සමාව දෙන්නත් සැදී පැහැදී ඉන්නට ඕන. ඉන්න ඕන. එහෙමයි. දැන් සමහරු සමාව ඉල්ලන්න සමාව දෙන්න අර වඳින්න වඳින්න. තව සමහරු අපි හඳුනන්නේ සමාව ගනිමින් නැවත නැවත ඒ දේම කරන අයත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. ඒක අපේ හන්න මම අවසර දෙනවා නම් පොඩි දෙයක් කියන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් බොහෝ දෙනා පන්සලට යනවා බෝධි පූජා තියන්න. එහෙම ඉතින් බෝධි පූජා කවි පොත් එහෙමත් තියෙනවා. මේ ලස්සන කවි තියෙනවනේ අපි හන්නේ. දැන් සමහරු ඉතින් වන්දනා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා මතක් වෙනවා අනේ මේ බෝ මළු ඇවිදිනකොට කොළ එහෙම පෑගුණානේ, බෝ කොළ පෑගුණානේ, මගේ අතින් පව් සිද්ධ වුණාද දන්නේ නැහැ කියලා ගත වෙලා පසුතැවිල්ලක් ඇති වෙලා පොත දිගහැරලා කවිය පෙරල ගන්නවා. පෙරලගෙන ඔන්න බලාගෙන කියනවා මම මේ මළුවට යනවා එනවා බෝමුල් බෝපත් මට පෑගෙනවා සමාව දී මගේ පව් අරවනවා බෝ රජුනේ මට සමාව දෙනවා කියලා කවිය කියනවා. හොඳයි නේ වරදක් වුණා නම් සමාව ගන්න. හාමුදුරනේ වැඩේ තියෙන්නේ සමහර අය ඉන්නවා පහුවෙන්දත් ගිහලා ඒ බෝමුල්ම පාගනවා. මොකද පස්සේ අර කවිය කියන්න පුළුවන් පොතේ කවිය තියෙනවනේ කියන මානසිකත්වේ. ඒකද කෙරෙන්න ඕන වරද වරදක් විදිහට දැකලා සමාව අරගෙන නැවත ඒක කරන්න. එතන අපි හාමුදුරු මතක් කරපු විදිහට අර ආයති සංවරයේ පිහිටන ගුණයද අවශ්‍ය වෙන්නේ. මොකද බොහෝ දෙනා ඉතින් අහවලා සමාවක් දෙනවා මං වරදක් කරාට කමක් නැහැ කියන අර සමාව දෙන්න කෙනෙක් ඉන්න නිසා බය නැතිව ඊළඟට නැවත වැරද්ද කරන්න පෙළඹෙන අවස්ථාවක් තියෙනව නේද අපි හන්නේ. ඔය ස්වාමීනාත්තේ මතක් කරපු එක ලොකු දෙයක්. සමහරවිට ස්වාමීනාත් දැන් ඔය බෝධිමලු බෝමලුවේ විතරක් නෙවෙයි සමහරු පුදුම විදිහට තමන්ගේ බිරිඳට ස්වාමියාට ආයෙ මේ වැරද්ද කරන්නේ කියලා දැන් සමහර ගෝලියෝ ශිෂ්‍යයන්ට මේ ගුරුවරුන්ට මේ වැරද්ද කරන්නේ කියලා කිය කියා සමාව අරගෙන ආපහු ඒකම කරන අවස්ථාවක් තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ මේ ඇත්තටම ඒක අර හිරියොත්ප්ප දෙක නැතිකම. එහෙමයි. ඒ කියන්නේ ලැජ්ජා බයක්, ඒ කියන්නේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජාවක් නැහැ. බයක් නැහැ. ඒ තමන් දීපු පොරොන්දුව දැන් සමහරුන්ට මේ පොරොන්දු කියනවා නිකන් සාමාන්‍ය දේවල් බවට පත් වෙලානේ. එහෙමයි. ඒ මොකද හරි මම මේක කරනවාමයි කියනවා ඒක කරන්නේ නැහැ. ඊළඟට ඇත්තටම ස්වාමීන් වහන්සේ අපි ওই වචනේ පාවිච්චි කරන්න හසු නැහැ. තමන්ට කරන්න පුළුවන් නම් විතරක් ඒ වගේ පොරොන්දු වෙන්නවා. එහෙනම් මොකද දැන් ඇත්තටම අපි එක ටිකක් විවාහාරේ හදා ගන්න ඕනේ. දැන් මම මේකට උත්සාහ කරන්නම් කියලාවත්. එහෙමයි. මොකද නැත්තම් මේක මේ සලකා බලන්න. മന്ത്രിවරු ගොඩක් අය පාවිච්චි කරන වචනයක්. බලපන් ඒගොල්ලෝ හොඳ වචන පාවිච්චි කරනවා. එහෙනම් කල්පනා කරලා බල උත්තර දෙනවා. මේ නෑ ඇත්තටම සාහනද මොකද මේ මිනිස්සුන්ට දැන් මේ පොරොන්දු කියන එක දැන් ඒ තරමට විශ්වාසයක් නෑ. මොකද ස්වාමීනාන්ද කීප එක හරි වටිනවා. මොකද සමහරු හේ සමාව ගන්නවා, නැවත වැරදි කරනවා, ආය සමාව ගන්නවා, ආය වැරදි කරනවා. ඒක සුසු දෙයක් නෙවෙයි. හැබැයි යම් කිසි කෙනෙක් ස්වාමීනාන්ස ඒ පැත්තත් අපි විශේෂයෙන්ම සලකන්න ඕනේ. අපි දැන් මේ කුසල් පැත්ත යන්නේ ගොඩක් දුරට
කෙනෙක්ගේ අතින් වරදක් වුණාම ඒ කෙනා සමාව ගන්නව නම් මම දෙකලා තිනවා මට ඒ අද්දෙකින් තින සමාව දෙන්නේ නැහැ සමහරු. එහෙම. ඉතින් ඒ වරදට සමාව ගන්න ගියාම ඒකම කියනවා කියන මොන විදිහකටවත් එහෙම. ඒකට සමාව දෙන්නේ නැහැ. නමුත් අපි මහරහතන් වහන්සේලා දිහා බලපුවාම දැන් සරියුත් මහරහතන් වහන්සේගේ චරිත ප්‍රධානය බලපුවාම උන්වහන්සේලා මේ සමාව ඉල්ලපු ගමන් සමාව දීලා තියෙනවා. එහේ. සහ සරියුත් මහරහතන් වහන්සේ එතෙන්දී මතක් කරනවා මගේ අතින් නොදුනවත් කමක් නිසා වරදක් වුණා මට සමාව වෙන්න කියලා. මට සමාව වෙන්න කියලා. කියලා තියෙනවා. ඒත් ඇත්තටම දසවන දැන් බලන්න දැන් අතනදී අර මේ අර උන්වහන්සේ පින්ඩපාතේ වන්නේ අර පිටර කෙනෙක් ඇවිල්ලා ගැහුවා නිවසනවාද කියලා බලන්න. ඉතින් බමුණට පව් කියලා හිතලා බමුණා ගිල්ලා කිව්වා අනේ මට සමා වෙන්න කියලා. සරියුත් මහරහතන් වහන්සේ එතනදී ඇයි මට ගැහුවේ කියලා ඇහුවේ නැහැ ඉස්සෙල්ලා. එහෙමයි. ඉස්සෙල්ලා ඇහුවේ මේ සමාව ඉල්ලනකොට සමාව දුන්නා. ඊට පස්සේ ඇහුවා ඇයි මට ගැහුවේ කියලා. දැන් අපිට එහෙම පුරුද්දක් එහෙමවත් නැහැනේ. අපි සමාව දෙන්න මේකේ තව තව ඉතින් කරුණු හොයහැ මට මේකට සමාවක් දෙන්නම බෑ. මම මේක මුදුම මේ වැරදක් මට මේකෙන් උනේ. ඉතින් ඒකම ඇදලා ගන්නවා නම් ඒක ඇත්තම වැරදි. ඒ තුල අපි හඳුරන්නේ ඇති වෙන්නේ අර නොසන්සුන්කමනේ. පසුතැවිල්ල. පසුතැවිල්ල. ඉතින් මේ පසුතැවිල්ල ස්වාමීන් වහන්සේ ඉතින් අති භයානක දෙයක්. මොකද පසුතැවිල්ල නිසා සමහර වෙලාවට මේ කෙනෙකුට කියා නිම කරන්න බැරි තරම් විපත්. මූලිකව හිතේ ඇති වෙන නොසන්සුන් භාවය. ඉතින් නොසන්සුන් භාවයේ සමාධියට ප්‍රතිපක්ෂ ධර්මයක්. ප්‍රතිපක්ෂ ධර්මයක්. අපි හන්නේ සිත් වශයෙන් ගත්තාම කොහොමද මේ පසුතැවිල්ල ගැන මේ ඇති වෙන්නේ අභිධර්මයේදී? ඔව් ස්වාමීන් වහන්සේ සිත් වශයෙන් ගත්තාම මේ පසුතැවිල්ල ස්වාමීන් වහන්සේ දෝමනස සහගත පටික සම්පූර්ණ සිද්දකින් තමයි කෙනෙක් පසුතැවෙන්නේ. එහෙමයි. දැන් පසු දැන් ද්වේෂය කියලා පටිගය කියලා කියන අපිට ඒක තේරෙනවනේ කෙනෙකුට කේන්තියක් ගියාම ව්‍යාපාදයක් තරහක් ඇති වුණාම අපට පේන එක කෙලින්ම අඹෙන්න තරහ කියලා. එහෙමයි. ඊළඟට ওই තරහාම ස්වාමීන් වහන්සේ ওই පසුතැවිල්ල හැටියටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් පටිගය කියන එක වෙන කෙනෙක් කරෙහි ඇති වෙන්නේ. නමුත් මේ පසුතැවිල්ල තමා කරෙහිමයි ඇති වෙන්නේ. ඒකත් හැබැයි දෝමනස සිද්ද එකම තමයි. එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ශෝකය. එහෙමයි. ඊළඟට හැඬීම, පිළිකුල, පටික්කුල දැන් පිළිකුල් භාවනාව නෙවෙයි. යම් කිසි දෙයක් පිළිකුල් කරන එකත් ඇත්තම ද්වේෂය. සමා වෙන අපි හන්නේ දැන් එක දෙයක් කියුණා පසුතැවිල්ල තමා කෙරෙහි ඇති වෙන එක පටිඝය අනුන් කෙරෙහි ඇති වෙන එකක් කියලා. පටිඝය තමන් කෙරෙහි ඇති වෙන්න බැරිද හන්දර. දැන් සියදිවි හානි කර ගැනීමක් වගේ අවස්ථාවකදී නැත්නම් දැන් සමාරු කේන්ති කියලා තමන්ගේම පපුවට ගහ ගන්නවා මම මැරිලවත් යන්නේ නැහෙනේ ඔය ආදී වශයෙන් කියලා. එතකොට එතන එන පටිගිය තමන්ට නෙවෙයිද? ඔව් නෑ. ඉතින් ඇත්තටම බහුල වශයෙන් මම කියේ සමහරවිට. එහෙමයි එහෙමයි. බහුල වශයෙන් පටිගිය ඇති වෙන්නේ වෙන කෙරෙක. නැත්නම් ඇත්තටම දැන් සිවිදී නසා ගැනීමේදී තනි කරව ඒ පටිගිය තමන් කෙරෙහිම ඇතිවීමක් වෙනවා. ඉතින් ඇත්තටම පසුතැවිල්ලක් තියෙනවා. ඇත්තට දෝමනස්ස කියන වචනේ මොකද්ද මෙතනද ගැලපෙන්නේ අපහන්නේ? දෝමනස්ස කියලා කියන්නේ සම්හන් දැන් පසුතැවීම අපි ගත්තොත් දැන් පසුතැවීම සම්බන්ධ සිත් වශයෙන් යහුවේ. එහෙමයි. අපි සිත් දෙක ගැන චුට්ටක් කිව්වොත් දෝමනස සහගත පටික සම්පයුත්ත අසංකාරිකයි සසංකාරිකයි කියන සිද්දෙක. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දෝමනසය කියලා කියන්නේ දැන් පටිගය කියන්නේ දැන් ගැටෙන අරමුණක් හම්බුණාට පස්සේ ස්වාමීන් එතන සෝමනසයක් ඇති වෙන්න දෙයක් නැහැ නේ. එහෙමයි. දෝමනසය තමයි පහළ වෙන්නේ. එහෙමයි. එතකොට ගැටෙන අරමුණක් කියන්නේ දෝමනස කියන්නේ නිකන් දුක්ඛිත ස්වභාවය. දුක්ඛිත ස්වභාවය. එහෙමයි. දෝමනස. එහෙමයි. එතකොට දැන් ගැටෙන අරමුණක් හම්බුණා හිත දෝමනස වෙනවා. ඒක එක පාරම තමන්ට කිසිම උත්සාහයක් නැතුව නිකම්ම ඒ දෙස් පටික සිත ඇති වෙන්න පුළුවන්. එහෙමයි. ඊළඟට තමන් කාගේ හරි උත්සාහයක් මේ පටික සිත ඇති වෙන්න පුළුවන්. ඒක දෙවෙනි සිත. දැන් සමහරවිට ඔතනදී ඔය පසුතැවිල්ල කියලා අපි ගත්තාම දැන් බලන්න දැන් පසුතැවිල්ලේදී මොකක් හරි ගැටෙන අරමුණක් හම්බෙලා තියෙනවා නැත්නම් පසුතැවෙන්නේ නැහැ. එහෙමයි. ඉතින් මොකක් හරි දැන් සමහරුන්ට මේ සාවනාද මේ ඒක පුදුම දෙයක්. මේ මොනවා හරි ගැටෙන අරමුණක් හම්බෙනවා. ඒක හරිම අවාසනාවක්. සමහරවිට මුළු ජීවිත කාලය පුදුම විදිහට පින්කම් කරලා අපි යන මෙහෙම හිතන්න බෑ. සමහරවිට හොඳ අරමුණු වලත් ගැටෙන අවස්ථා තියෙන පුළුවන්. හොඳ අරමුණක් ගැටෙනවා සම්ම. ගැටෙනවා නේද? හොඳ අරමුණු වලත් ගැටෙනවා. ඒකෙන් අර පසුතැවිල්ල ඇති වෙනවා. දැන් අපි පින්කම් කරලා මිනිස්සු කොච්චර පසුතැවෙනවද? රාදේ මගේ සල්ලි ටික මං හොඳට මේ තියෙන තරම් මේ ගිහින් පූජා කරා අන්තිමට මට මොකුත් නැහැ. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. එහෙමයි. දීලා කනගාටු වෙනවා. දීලා කනගාටු වෙනවා. ඒ පසුතැවිල්ල. ඊළඟට සමහරලාට කෙනෙකුට දැන් අපි හිතමු ඉවසගෙන ඉන්නවා කෙනෙකුට බයින් නැතුව. එහෙමයි.
පස්සේ පසුතැවෙන මට මේ මූණට හම්බිච්ච වෙලාව දෙකක් කියන්න බැරුණානේ කියලා අර දර්බාණ්ඩ දැන් අර එතන ඉවසගෙන ඉඳීම යහපත් දෙයක් එතන ඉවසීමක්නේ. එහෙම. නමුත් පස්සේ පසුතැවෙනවා මේ මිනිස්සයා මට මූණට හම්බිච්ච වෙලාවේ මොකක් හරි මේ දෙකක් කියන්න බැරුණා කියලා බයින්න බැරුණා දොස් පවරන්න බැරුණා කියලා ඉතින් පසුතැවෙනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ අද ගත්තාම මේ හොඳ කරලා බොහෝ දෙනා හොඳ දේවල් කරලා කොච්චරවත් පසුතැවෙනවා. එහෙම. පසුතැවීම කියන එක අපි මතක් කළොත් පසුතැවීම කළ නරක ගැන පසුතැවෙනවා කරගන්න බැරි වෙයි කියලා හිතන හොඳ ගැනත් පසුතැවෙනවා. දැන් ස්වාමීන් වහන්සේ ඇත්තට මේක මේ පසුතැවීම අපි ගත්තාම මේක මේ හැම දෙයකටම මිනිස්සු මේකට ඒ Tamanට පසුතැවෙන්න ඕනේ එක හදාගන්න ක්‍රමයක්ත් තියෙනවා. මොකකින් හරි පසුතැවෙනවා. දැන් බලන්න දැන් ඔන්න වය වෘද කෙනෙක් හමුනා මේ ධර්මයේ පිළිබඳව. අනේ අපිට මේ ධර්මයේ ඉස්සර හම්බුන්නේ අපි අපරාධික. ඇත්තටම මේ අවංකව පසුතැවෙනවා. එහෙම. ඊට තරුණ කෙනෙක් සහ මේ එතනදී පොඩි ද්වේෂයක් පටිග චේතනාවකුත් ඇතිවෙනවා නේද? පටිගේ හඳුරන්ටත් බනිනවා මේ අපිට කිව්වේ නැහැ ඉස්සර හඳුරලා මේවා. දැන් තමයි ඉගෙන ගන්න කියලා පරණ කට්ටියට බනිනවා. ඒ අර බලන්න මේ පසුතැවීමත් එක්ක ඒ මොකද දෝමනස හිතමයි එතන තියෙන්නේ. එහෙමයි. ඊළඟට දැන් බලන්න තරුණ කෙනෙක් මේ පසුතැවෙන මගේ අතින් මේ වැරදිවල් වුණා. ඊළඟට මගේ දැන් මිජි පෙරදමේ ශිෂ්‍යෙක් හම්බුණා මේ ළමෙක්. ඉතින් එයා දැන් ගෙනගෙන දැන් මට කියනවා එනට සාන්ත මට හරි දුකයි මගේ කාලේ සෑහෙන අපතේ ගියා. අර බලන්න මොකක් හරි අල්ලගෙන මිනිස්සු පසුතැවෙන එක ස්වභාවයෙන් දැන් සිරිගුණ පුරණ ස්වාමීන් වහන්සේලා මේ හොඳටම කෝඩියක් සංවර සීලිය රකිනවා. මේ එක දෙයක් අල්ලගෙන එහෙම තමයි පසුතැවෙනවා. ඇයි අපි හන්නේ එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ස්වාමීන් වහන්සේ මොකද ඒකට ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධයක් තියෙනවා නම් මේක නිවරණයක් කියලා දන්නවා නම් මේක මහා ආවරණයක් කියලා දන්නවා නම් ඔය පසුතැවීම ඇති කරගන්නේ නැහැ. දැන් මොකද අර උපාය දන්නෝ අපාය නොවැටෙති කියපු විදිහට අන්න හරිය පැරණි කියමන වගේ ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ අපේ ශ්‍රාවක පින්තුලට අපි කියන්නේ තමන් කරපු දහසක් හොඳ දේවල් තියෙනවා. දැන් දන් දෙනවා, සිල් රකින්නවා. දැන් ඔය හැම දායකෙක් හැම බෞද්ධයෙක්ම සාංශත් දානයක් දෙනවානේ පන්සලට. එහෙම අනිවාර්ය. ඕක සිහි කරන්නේ නැහැනේ. විච්ච වැරදි ටිකම තමයි හිත හිතා ඇරෙන්නේ. එහෙමයි. ඒක හරි භයානකයි. මොකද එහෙම වෙනකොට යා මානසික අතීතේ ජීවත් වෙන කෙනෙක් නේද අපි හැමෝම. අතීතේ සිදුවීම් අතීතේ ජීවත් වෙන කිසිම වර්තමාන, කියන්නේ කිසිම මේ වර්තමාන ජීවත් වෙන ස්වභාවයක් නැහැ. අන්තික සතුක භයානකත්වය තමයි සමහර වෙලාවට කිසිම වරදක් කරන්නේ නැතුව. එහෙම. කිසිම වරදක් කරන්නේ නැතුව පසුතැවිල්ල නිසා අපාගත වෙන්නත් පුළුවන්. එහෙම. දැන් අපි හන්නේ කිසිම වරදක් කරන්නේ නැතුව පසුතැවෙනවා කියන එක කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් කිසිම වරදක් කියන්නේ සැකේට. එහෙමයි. අපි හිතමු දැන් වරදක් සිද්ධ වෙලා නැහැ. එහෙමයි. වරදක් සිද්ධ වෙලා නැහැ. වරදක් සිද්ධ වුණාද කියලා සැකේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලා අපි මේක ඇත්තටම එහෙම සාකච්ඡා කර කමන්නේ දැන් අපි උපසම්පදා සීලේ සමහර ශික්ෂාපද තියෙනවානේ. එහෙමයි. මේ ශික්ෂාපද පිළිබඳව මේක පුදුම විද්‍යට ග්‍රහණය කරගෙන මේ දැත්තට සීලේ තියෙන ඉතර වෙන්න. එහෙමයි. පහුරක් කරගන්න. එහෙමයි. දැන් මේක ග්‍රහණය කරගෙන මම මේ කියන්නේ මෙතන මේ ශික්ෂාවලට ගරුත්වේ නැති කරගන්න කියන එක නෙවෙයි. නෙමෙයි. නමුත් මේ අති දහවණයට ගිහිලා මේක මේ මොනාද උනාද මේක එතකොට මේ නිවරණ වැඩ කරන්න ඕනේ ඔක්කොම දැන් හිතේ තියෙනවා. එහෙම සාමාන්‍යයෙන් සීලය අපි පාවිච්චි කරන්නේ සමාධියට පාදක වෙන ධර්මයක් විදිහට. පාදක වෙන ධර්මයක්. නමුත් මේ හිතේ නොසන්සුන් භාවය ඇති කරගන්නම සීලය උපයෝගී කරගන්න අර කැඩිච්ච ඒවා ගැන කල්පනා කරනවා. අන්න හරි. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් ඔන්න මම අර ස්වාමීන් වහන්සේ අහපු පළවෙනි ප්‍රශ්නේ වරදක් නැතුව පසුතැවෙනවද කියලා. එහෙමයි. ඇත්තටම වරදක් නැතුව පසුතැවෙන්න ඔන්න වගේ අවස්ථා. එහෙමයි. කියන තවන්ගේ වරදක්. කියන වරදක් වෙලා කියලා හිතනවා. වරදක් වෙලා කියලා හිතනවා. දැන් සමහරවිට වරදක් වෙලා කියමුකෝ. ඇත්තටම වෙලා නෑ. අපි ඇත්තටම දැන් අපි හිතමු සමහරවිට තමන් නොදනුවත්ව වැරදි වෙලා තියෙනවා. දැන් සම්හඳ දැන් විනේ තියෙනවනේ සචිත්තක අචිත්තක කියලා. හිත ඇතුව කෙරෙන දේවලුත් තියෙනවා. හිත නැතුව දේවලුත් කෙරෙනවා. එහෙමයි. දැන් මට මතක් වෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනයේ. එහෙම උන්වහන්සේ දැන් කාච බුද්ධ ශාසනය තියෙන කාලේ මිනිසුන්ට ආයුෂ තිබුණානේ ස්වාමීන් වහන්සේ අවුරුදු 20000ක් ආයුෂ තිබුණා. එහෙම මේ ස්වාමීන් වහන්සේ අවුරුදු 10000ක් මහණදම් පිරුවා. තාම පිරිසුදු මහණදම් පිරුවා. ඉතින් උන්වහන්සේ දවසක් මේ ගඟකින් එතර වෙන්න අර පාරුවකට අඩිය තියෙනකොට මේ දැන් පාරුව ටික හෙලවෙනවානේ ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ ගඟ ඉවර තිබිච්ච ගහක් කොළ ගහක අත්තක් අල්ලගෙන පාරුවට නැඟ පාරුව ටිකක් එහාට යනකොට අර අත්ත ඇදිලා ආවා. එහෙම. ඉතින් කොළයක් දෙකක් ඇඩුනා. එහෙම. ඉතින් උපසම්පදා බිත්තුවකට කොළ
අතු කඩන්න බෑනේ. එහෙම. ඉතින් ඒක ශික්ෂාපදයක්. මොකද මේ කොලයක් කැඩුවයි කියලා කවුරුත් අපාය යන්නේ නැහැ නේ ස්වාමී. එහෙමයි. එහෙනම් ඉතින් ඔය මේ ගස් කපන මිනිස්සු එහෙම ඉතින් එහෙමයි. ඔක්කොම අපා එහෙම එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් ශික්ෂාපදයක් පැනෙව්වා. මේක ඉන්ද්‍රියක් තියෙන මේ ගහක් කොලක්වත් උපසම්පදා භික්ෂුවකට වැඩි සංවරයේ පිණිස කියන උපසම්පදා සීල විශේෂ සීලයක්. එහෙම. ඉතින් කඩන්න එපා කියලා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේට දැන් එක පුංචිම පුංචි ඇවතක්. ඒක ඉතින් මහ ලොකු ඇවතක් නෙවෙයි. ඇවතක් කියන්නේ වරදක්. වරදක්. එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ දැන් එතකොට ස්වාමීන් වහන්සේ හිතලා කැඩුවෙත් නෑ දැන්. උන්වහන්සේට කඩන්න චේතනාවක් තිබුණේ නෑ. එහෙමයි. නමුත් කොළ ටික අතට ආවා. අතට ආවා. මේ ස්වාමීන් වහන්සේ දැන් මේකම කල්පනා කරා. ඇත්තටම බැලුවොත් එතන හාන්දර වරදක් කළා නෑ නේද? වරදක් කළා නෑ. මම එකයි කිව්වේ වරදක් නැතුව වෙන දේවල්. ඒකයි අචිත්තක කියන්නේ. අචිත්තක කියන්නේ සිත නැතුව. එහෙමයි. ඉතින් උන්වහන්සේ දැන් මේකම හිතනවා අනේ මම මෙච්චර කාලයක් මේ උපසම්පදා සීලය ආරක්ෂා කළා. අයියෝ මට විච විපත්තිය. ඉතින් මෙහෙම හිතලා හිතලා අර පසුතැවිල්ල ඇති කරගෙන උන්වහන්සේ මේකෙම ලෙඩ වුණා. එහෙමයි. මේකෙම ලෙඩ වෙලා ආහාර දැන් ගත්තාම ඒවා දිරවන්නේ නැතුව යනවා. එහෙමයි. ඒ තරමට දැන් මේක හිතට බලපෑව බලන්න මේ පුංචි ප්‍රශ්නේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් හතර ක්‍රමයකත් තිබ්බනේ වුණා නම් එහෙම අචිත්තක වහරි සචිත්තක වහරි හිත ඇතුව හරි නැතුව හරි මේක වුණා නම් කරන්න තියෙන පුංචිම දේ තමයි ඒක දේශනාගාමිනී එවතක් ඉතින් ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේ නමකට ඉතින් ගිහිල්ලා මේවත් දේශනා මගේ අතින් මෙහෙම වරදක් වරදක් නෑ ඒක අමතක කළා දාන මේ වරද දැන් පිළිගත්තා ඒක. එහෙමයි. ඉතින් එහාට ඒක ගෙනියන්න අවශ්‍ය නැහැ. ගෙනියන්න අවශ්‍ය නැහැ. නේද මේ ස්වාමීන් වහන්සේට ඒව වුණෙත් නෑ. උන්වහන්සේ මේකම හිත හිතා ඉඳලා මේකෙම අපවත් වුණා. ඒ කියන්නේ අර වරදින් නිදහස් වෙන ඒකට පිළියම් යොදන ක්‍රමයේ ධර්මඥානය එහඳුරු පාවිච්චි කරේ නෑ. පාවිච්චි කරේ නෑ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ උන්වහන්සේට මොකද වුනේ? දැන් බොහොම සීලවන්තේ කවුරු දසදහක් නේ අපිට අවුරුදු 100ක්වත් අද ආයුෂත් නෑ. එහෙමයි. ඉතින් අපිට මේ මහානදම් පුරන්න උපරිම ලැබෙන්නේ අවුරුදු 50ක් 60ක් අපි පොඩි කාලේ මහාන වෙච්ච ඉඳන්. එහෙමයි. එතකොට අවුරුදු 10000 කිතා පිරිසිදුව දැන් සාමනාසේ දන්නවා කොච්චර බරපතල ශික්ෂාපද තියෙනවා. එහෙමයි. ඒ සියල්ල මෙතන හොඳට ආරක්ෂා කරලා අන්තිමට මේ ස්වාමීන් වහන්සේ මේ නොකල වරදකට උන්වහන්සේ අසනීප වෙලා ඒකෙම අපවත් වුණා. අපවත් වෙලා අර ගං ඉවුරේම නාගෙක් වෙලා ඉපදුනා. එහෙමයි. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ මේ පසුතැවීමේ තියෙන බරපතල පසුතැවීමේ තියෙන භයානකම මේ කිසි වරදක් නැතුව. එහෙමයි. ඉතින් වරදක් වුණත් ඌට වඩා ලොකු වරදක් වුණත් ඕනම කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ තුල නැවත සැකසෙන්න පුළුවන්. මේක කරුණා ශාසනයක් නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ වචනේ ඉතාම හොඳයි. මේක ඇත්තටම කරුණා ශාසනයක්. එහෙමයි. උන්වහන්සේ බෝධි සම්භාර පිරුවේම මේ කරුණාව නිසානේ. එහෙමයි. ඉතින් එහෙමනම් මේ ශාසනය ඕනම කෙනෙකුට නැවත සකස් වෙන්න පුළුවන්. සකස් වෙන්න බැරි කෙනෙක් නැහැ. එහෙමයි. දැන් අපිට ඒක හොඳටම උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේ අඟුලිමාල මහරහතන් වහන්සේ. එහෙමයි. අඟුලිමාල මහරහතන් වහන්සේ මේ සුළුපටු වැරදවල් කරපු කෙනෙක්ද? කියන්නේ මේ සාමාන්‍ය සත්ව ඝාතනනේ මිනිස්සුය ඝාතනය කරේ. එහෙමයි. දහසකට වඩා මිනිස්සු මැරුව මිනිස්සෙක් අන්තිමට සසුන් ගත වෙලා උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වඩපත් වුණා. එහෙමයි. එතකොට දැන් බලන්න දැන් අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වුණා. රහත් වුණාට පස්සේ උන්වහන්සේ පිරිනුවන් පැවට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා පුතත්ජනයි කල්පනා කළා. අඟුලිමාල මහරහතන් වහන්සේ නෑ රහතන් වහන්සේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඇති වෙන මිනිස්සුත් මැරුවා. ඊළඟට උන්වහන්සේ ජීවිතේ කාලයක් මහානදම පිරුවා. එහෙම උන්වහන්සේ කොහේ ඉපදිලා ඇද්ද? උන්වහන්සේ දැන් එක කාලයක් මේ විදිහට නරක විදිහට මහා භයානක අකුසල් කරා මහානදමුත් පිරුවා. ඉතින් දවසක් කොහොම කතා වෙනකොට බුදුරජාණන් වහන්සේට ධම්සභා මණ්ඩපෙට වඩිනකොට උන්වහන්සේට මේක ඇහිලා ඇහුවා. බුදුරජාණන් සිංහ ඇහුවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන කල්පනා කරේ උන්වහන්සේ කොහේ ඉපදිලා ඇද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා අඟුලිමාල කොහෙවත් ඉපදුන්නේ නැහැ උන්වහන්සේ රහත් වුණා මහා රහතන් වහන්සේ නමක් වඩපත් වුණා කියලා උන්වහන්සේ ලස්සන දෙසුමක් සංස ලෝක වර්ගයේ තියෙනවා ගාථාවක් අර ඒ ගාථාවේ අදහස තමයි ස්වාමීන් වහන්සේ කුසලේන පිති යති කියලා ගාථාවක් එහෙමයි යංච කම්මං කතං නතං කම්මං කතං සාදු යංකත්වා නන්දේ ඒ ගාතාවනේ සාමනේ. එතකොට මේකෙන් කියන්නේ ඇත්තටම යම් කිසි කෙනෙක් මොනවා හරි හේතුවක් නිසා නොදන්න කාලේ අකුසල ධර්ම සිද්ධ කරලා යම් කිසි දවසක මේක තේරුම් ගත්තට පස්සේ ආයත සංවරයේ පිටලා එයා මේ අකුසල ධර්ම කුසල් වලින් වහනවා නේද? යංච කම්මං කතං පාපං කුසලේන පිති යති යන්න හරි සාමනේ. එතකොට දැන් ඒ
කුසල ධර්ම වලින් අර අකුසල යටපත් කරනද යටපත් කරනවා කියලා කියන්නේ ඇත්තටම අර තමන් ඒ වරද තීරුම් අරගෙන කුසල ධර්මයේ යෙදෙනවා යෙදෙනකොට අපේ අර ලෝණ ඵල වර්ගයේ සඳහන් ලෝණ ඵල ලුණු කැටේම තමයි සම්මත. එතකොට දැන් තථාගතයන් වහන්සේ වදාारणා ඒ අයට සෝයි මන් ලෝකම් පබාසිත අබ්බා මුතු අර වලාකුලෙන් මෑත්තුණු සඳ මඩල වගේ අය බබලනවා කියලා බුදුරජාණන්සේ දේශනා කළා. අනිත් එක අපි හන්නේ තවත් මේ අපිට ගන්න පුළුවන් දැන් උපසම්පදා භික්ෂුන් වහන්සේලා විදිහට 220ක් සිල්පද ආරක්ෂා කරන්තේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ සමයේදී මේ 220ම ඉස්සෙල්ලා හාමුදුරුවෝ උල්ලංඝනය කරපු හින්දනේ සිල්පද පනවන්න උනේ. එතකොට අපි හන්නේ වැරදි කරපු අයනේ ඒ අනුව බැලුවහම මුලදී ඒක වරදක් කියලා දන්නේ නැති හින්දා ඒක කළා. නමුත් ඒ අය ඊට පස්සේ එකෙන් මිදිලා ගොඩක් අය මගඵල නිවන් ලබන්නේ නැති නේද අපි හඳන්නේ. ඒ කියන්නේ වරදක් කරපු නිසාම නිවන් දකින්න බෑ කියලා කතාවක් නැහැ. මේ වැරදි කියනවත් සිද්ධ වෙනවා. එතනදී අර ආයති සංවරයේ පිහිටීම තමයි වැදගත් වෙන්නේ. ඉතාලම වැදගත් වෙන්නේ. දැන් අපි භාවනා කරනකොට සිත යනවනේ. එහෙමයි. සිත යනවා කියන්නේ අපි ඒක ජනේක නවත්තන්න බෑ. සිතේ ස්වභාවය යන එක තමයි. හැබැයි ඒ යන සිත සාවිනතාය ගන්නවනම් ඒක තමයි වටින්නේ. ඒ කරන වැරදිත් එක්ක අර හිතේ ඇති වෙන නොසන්සුන්කම පාලනය කර ගැනීම තමයි කළ යුතු. අනහන්නේ උද්දච්චය පසුතැවීම නැති කරගන්න කුමක්ද කළ යුත්තේ කියන එක අවසාන වශයෙන් ඇත්තටම සාවිනාද දැන් අපි පසුතැවීම නැති කරගන්න මූලික වශයෙන් අපිට අඟුලිමාල මහරහතන් වහන්සේගේ වගේ චරිතයක් ඇත්තටම අපේ ජීවිතයට ගලපගත්තොත් දැන් එහෙම වැරදි මේ මිනිස්සු අතින් අද අපේ කාගේවත් මේ අපේ ශ්‍රාවකයන් සිද්ධ වෙලා නැහැනේ. එහෙමයි. ඉතින් ඊට මෙහා තියෙන පොඩි පොඩි අඩුපාඩු සිද්ධ වෙලා. එහෙනම් කොහොමත් මේත්තන්ට ගැලවෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් අර ස්වාමීනාත් කිව්වාගේ ලෝණපල සූත්‍රයට අනුව ඉතින් අපි කුසල ධර්මයන්ගේ නිලනකොට ඒ අකුසල යටපත් කරන්න අවස්ථාව තියෙනවා. එහෙමයි. ඊළඟට ස්වාමීනාත් මේ උද්දච්ච කුක්කුච්ච කියන අපේ නිවරණ දෙකක් වශයෙන් ගත්තොත් මේ දෙකට තියෙන හොඳම දේ තමයි මේ නොසන්සුන්තාවය පසුතැවිල්ල කියන දෙක පාලනය කරගන්න. එහෙනම් විශේෂයෙන්ම තමන් නිවැරදි භාවය ඇති කරගන්න ඕන. නිවැරදි භාවය කියන්නේ සීලවන්ත භාවය හොඳට ඇති කරගන්න ඕන. ඊළඟට චිත්තූප සමය. ඒ කියන්නේ සමත භාවනාවකින් හිතේ සංසුන් ස්වභාවය ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕන. එහෙමයි. එහෙම වුණොත් අපට ඒකාන්තයෙන්ම මේ නිවර්ණ නැත්නම් මේ සංයෝජන ධර්ම දෙක පාලනය කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමයි. අපි යන්නේ අපිට නියමිත කාල වේලාවත් අවසන් වෙගෙන යන සයක් තියෙන. අද අපි සාකච්ඡා කළේ මූලිකව අපි හඳුන්වන්නේ මේ උද්දච්ච සංයෝජන පිළිබඳව. ඉතින් අවසාන වශයෙන් මේ සංයෝජන ධර්මය හිතේ ඇති වෙන කෙනෙක් එය නැති කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රමවේදය පිළිබඳවත් අපි හාමුදුරු මනා ලෙස පැහැදිලි කළා. දැන් අපි මෙහෙම මතක් කළොත් හරිද කළ වැරදි ගැන දැන් පසුතැවිලි වෙවි දුක් වෙවි ඉඳීම අනවශ්‍ය දෙයක්. හැබැයි වරද වරදක් විදිහට දැකීම වැදගත්. නැවත ආයති සංවරයේ පිහිටන්න ඕන. ආයති සංවරයේ පිහිටලා වර්තමානය තුල හිත පිහිටුවාගෙන පුළුවන් තරම් කුසලයට නැඹුරු ජීවිතයක් ගත කිරීම තුළ ඔබේ අකුසල් මැඩපවත්වාගෙන සසර ගමන සුවපත් කරගන්න පුළුවන්කම උදා කරගන්න පුළුවන්. පැහැදිලිවම සම්මාත. ඉතින් ඇත්තටම මට පුංචි අවස්ථාවක් දෙන්න. ඉතින් අද විශේෂිත වූ දවසක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකත්මේ. කළගුණ දන්න කළගුණ සලකන අය ඉතාම දුර්ලභයි. ඉතින් අද විශේෂිත දවසක් කියලා කියන්නේ අපේ මේ ධර්මාසනේ නැත්තම් මේ ධර්ම සාකච්ඡාවේ මේ හා පැත්තේ ඉඳගෙන බොහෝම ඥානවන්තව ධර්ම ගෞරවයෙන් අපේ මේ ප්‍රශ්න විමසන අපේ ගෞරවනීය අපේ කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දයාබර මෑණියන් සාමා කජනායක මෑණියන් අභාවයටපත් වෙලා හරියටම අදට මාස 3ක් සම්පූර්ණ වෙනවා. ඉතින් මේ අවස්ථාව අපි විශේෂයෙන්ම සිහිපත් කරනවා. ඉතින් අපි ජීවිත පුරාම අපි දෙන වහන්සේම අපි බොහොම සහෝදර ස්වාමීන් වහන්සේලා. ඉතින් අපි දෙන වහන්සේම මේ ජීවිතයේ පුරාම රැස් කරගත් කුසල් අනන්තයි අපරිමාණයි. ඒත් ඒ අම්මා විශේෂයෙන් මේ අම්මට නැවත පින් අනුමෝදන් කරන්න ඕන කියලා අපි හිතන්නේ. නමුත් ඒ අපි පින් අනුමෝදන් කරනවා. මොකද මේ වගේ ශාසනයට
ඉතාම වටිනා ත්‍රුවණක් සකස් කරලා බුද්ධ සාසනයට පූජා කළා කියලා කියන්නේ අම්මට ඒකම නිවන් දකින්නටම උපකාර වෙන මහා කුසලයක්. ඒ නිසා අපේ සහෝදර තලල්ලේ චන්දකිති ස්වාමීන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේට අපේ ජීවිතයේ පුරාමත් මේ ධර්ම සාකච්ඡාවෙන් දනිත වන උදාර පුණ්‍ය ශක්තියත් ඒ දයාබර මෑණියන්ට ඒකාන්තයෙන් පෙනේවා. කොයි ලෝකේ හරි ඉඳලා සිය පුතුණුවන් ප්‍රධාන මේ මහ සංගරුවන අනුමෝදන් කරන මේ කුසල් සාදු සාදුකේ අනුමෝදන් වෙත්වා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. වහ වහාම නිවන දක්වාම මේ කුසල් උපකාර වේවා කියලා බොහෝම ගෞරවයෙන් සාදු සාදු. අපහන්නේ බොහොම පින් සිදු වේවා අපගේ දයාබර මෑණියන් වහන්සේ වෙනුවෙන් ඒ විශේෂ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කිරීම පිළිබඳව. පින්නතුනි, අද මේ උතුම් ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ උසුලා කටයුතු කරන්නේ අපට තවත් ලබැඳි හිත ඇති දයාබර මෑණි කෙනෙක්, පිය කෙනෙක් හා සමානව අප ගැන සොයා බලන දායක යුවලක්, එක්සත් රාජධානියේ ලිච්ඡ්ෆීල්ඩ් නුවර වෙසෙන ශීලා කුමාරිහාමි ඉඹුල් මල්ගම මහත්මනිය සහ මෑණියන් සහ වෛද්‍ය චන්ද්‍රහිරත් මැතිතුමන් අද මේ පින්කමේ දායකත්වය උසුලා කටයුතු කරනවා. ඉතින් අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා විශේෂයෙන් මීට අවුරුදු 24කට පෙර වියෝවුණු එම මහත්මනියගේ දයාබර මෑණියන් වන බිසෝමණිකේ මාතාවට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම එම මෑණියන්ට ශීලා කුමාරි මෑණියන්ට වයස අවුරුදු 6 දිවි වුණ ලොකු බණ්ඩාර නිලමේ පියතුමාට පින් අනුමෝදන් කරන්නට අපේක්ෂා කරනවා. එසේම චන්ද්‍රහේරත් දොස්තර මහත්මයාගේ දෙමව්පියන්, වියෝන සහෝදර සහෝදරියන්, ඥාති හිත මිතුරන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ශීලා කුමාරයාමි මෑණියන් බලාපොරොත්තු වෙනවා මීට 3 මාසයකට කලින් වියෝන අපේ දයාබර මෑණියන් වහන්සේ සාමාගජනායක මාතාවට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සම්බුද්ධ ශාසනයට අතිමහත් සේවාවක් සිදු කරලා අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරන්න පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අද දිනට අපේ පින්වත් ශීලා කුමාරි හාමිඹුල් මල්ගම මෑණියන් සහ චන්ද්‍රහේරත් මැතිතුමන් යුග ජීවිතයට පාතබල වසර 50ක් සම්පූර්ණ වෙනවා. 50 වැනි විවාහ සංවත්සරයේ සමරන වෙලාවේ ඒ දෙපළට තුනුරුවන්ගේ ආශිර්වාදය, සිත ශාන්තිය ප්‍රාර්ථනා කරනවා. බොහෝම හිතසුව, බොහොම ලෙංගතුව, කරුණාවෙන්, මෛත්‍රියෙන් අපි ස්වාමින් වහන්සේලා දෙනවම දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා. මේ ශාසනයට සිදු කරන මහඟු සේවාව තවත් හොඳින් සිදු කරගෙන යන්න අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. ආයුවන්න සැප බල ප්‍රඥාවන්ගෙන් දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ කොරෝනා වසංගත රෝගයේ තත්වයෙන් ගෙවල් වලටම සීමා වෙලා ඉන්නට පින්නතුන්ට සිද්ධ වෙලා තියෙන වෙලාවේ කායික මානසික සැනසිල්ල සුවය උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ දෙපළ බලාපොරොත්තු වෙන මේ පින් බලෙන ඉක්මනට සසර කෙටි කරගෙන, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන, සත්පුරුෂ ඇසුර ලබාගෙන ඉක්මනින් නිවන් සුව සාක්ෂාත් කරගැනීමේ භාග්‍ය ලැබේවා කියලා. ඒ පවුලේ පුතුන් වන දිල්රුවන්, සඳරුවන්, විදර්ශන ඇතුළු ඒ අයගේ සහකාරියන්ටද, ඒ වගේම පවුලේ මුණුබුරු මිනිබිරියන්ටද ජීවිත වාසනාවන්ත වීමට, දුක් පීඩා දුරු කරගෙන ඉදිරි ජීවිතේ සාර්ථක කර ගැනීමට මේ උතුම් ධර්ම දානමය කුසල බලය ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කම් සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර කරන ඥාතිතේ නිවන චාම්පි විජේකෝන් සහ ඒ පවුලේ හැම දෙනාටමත් පින් අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ ස්වාමින් වහන්සේලා දෙනම මේ කරන උදාර සේවය නොකඩවා කරගෙන යාමට බුදු පියාණන් වහන්සේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් ශීලා කුමාර හාමිඹුල් මල්ගම මෑණියන්, ඒ වගේ වෛද්‍ය චන්ද්‍රහේරත් මැතිතුමන්, දයාබර දෙමාපියන්සේ බොහොම ලෙංගතුව අපි ස්වාමින් වහන්සේලා දෙනමටම මේ ආශිර්වාදය සිද්ධ කරද්දී අපි ඒ ආශිර්වාදය පෙරලා ඒ ඇත්තන්ටත් යොමු කරන, ඇත්තන්ගේ සිතන්ගේ සිතුම් පැතුම් බලාපොරොත්තු එලෙසින් මිෂ්ට වේවා, පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අයිති වේවා කියලා අපි හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම
පනස්වන විවාහ සංවත්සරය සමරන එක්සත් රාජධානය ලිච්ෆීල් නුවර වෙසෙන අද මේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවට දායකත්වයේ දරා කටයුතු කරන පින්වත් ශීලා කුමාරිහාමි ඉඹුල් මල්ගම මාතාවටත් වෛද්‍ය චන්ද්‍රාහෙරත් මහත්මාටත් පවුලේ දරුවන්ට මුණුබුරු මිනිවිරියන් හැම දෙනාටම සිත ශාන්තිය සැනසෙල්ල උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දෙනාටමත් සියලු ශාන්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ වැඩසටහන සාර්ථකව ඔබ වෙත සමීප කරවන්නට වෙහෙසන මහන්සි වෙන බෞද්ධයා නාලිකාවේ කාර්ය මණ්ඩලය පින්වත් හැම දිනාටමත් සෙත් ප්‍රාර්ථනා කරමින් නැවත ලබන සතියේ ධර්ම සාකච්ඡාව සමගින් මුණගැහිමි බලාපොරොත්තු වෙන් අද අපි මේ උතුම් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවෙන් සමු ගන්නවා. හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමින් සියලු ආශිර්වාද උදා වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සනා එන්නේ ධර්මය දකින්න අවබෝධ කරගන්න.